උදාවුණු නත්තල් මංගල්‍ය දේව ආශිර්වාදයෙන් පිරුණු ප්‍රීතිය සතුට දනවන මංගල්‍යයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. නත්තලේදී අපි මේ කුරුසියේ පණිවිඩයේ ඇති වැදගත්කම තේරුම් ගත යුතුයි. අපිට කිසිම ආකාරයක බලාපොරොත්තු සාගත තත්ත්වයක් ඇති නොවන පරිසරයක් තමයි ඇති වෙලා තියෙන්නේ. ජාතික මට්ටමින් අපේ රට දිහා බැලුවොත් දූෂිත විශේෂයෙන්ම රටේ නීතිය සම්පූර්ණයෙන්ම වාගේ කඩා වැටි ඇති ආත්මාර්ථකාමී සමාජ ක්‍රමයක් තුල මේ රට පාලනය කරන අය ගෙනියන තාමත්ම සරදම්කාරී පැවැත්ම සහ ඒගොල්ලන්ගේ ගතිගුණ නිසා මේ රටට සිද්ධ වෙලා තියෙන මහා විනාශය මැද්දේ තමයි අපි මේ නත්තල ගත කරන්නේ. නත්තල කියලා කියන්නේ කෑම බීම ඇඳුම් පැළඳුම් සහ බාහිර ප්‍රීතිය පමණක් නොවේ. අපි හැම එක්කෙනාගේම ආධ්‍යාත්මික ජීවිතයේ දෙස බලා එය අන් අයට ඒකාලෝක වීමේ ආලෝකමත් වීමේ පරිසරයක් හදා ගැනීමට කැපවීමේ ජීවිතයක් බවට අපි හරවා ගත යුතු වෙනවා. ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මෙන්න මේ දූෂිත මනුෂ්‍යත්වය තුට්ටු දෙකකටවත් ගණන් ගන්න නැති ප්‍රතිපත්ති අනුව පාලනය වන මේ රට නිදහස් කරගන්නට ඔබ අදිෂ්ඨාන කරගනී කියන එකයි මා බලාපොරොත්තු වෙන්නේ. නත්තල් දිනේ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. අභියෝග රාශියක් තම කරමතට කඩා වැටෙනු සමේක අප මෙවර නත්තල සමරන බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ. රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසට හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලු දෙනා එක්වෙමු යැයි ආරාධනා කරමින් ලෝකවාසී සැමට සාමය සතුට පිරි සුබ නත්තලකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබපැතුම් එක් කර තිබෙනවා. අග්‍රමත්‍ය දිනේෂ් ගුණවර්ධනද නත්තල් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. දුප්පත් පොහොසත් ස්ත්‍රී පුරුෂ කුල මල වාද ભેද නැති සමාදානයේ හා සමානාත්මතාවයේ මත පිහිටා අන්‍යයන්ටත් පිහිට වෙමින් සතුටින් පිරෙන සුබ නත්තලකට අග්‍රමත්‍ය දිනේෂ් ගුණවර්ධන සුබපැතුම් එක් කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නත්තල් දිනේට සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ කිතුණු ජනතාව වසර ගණනාවක සිට වින්දිතයෙකු ලෙස පාස්කෝල් සහ නත්තල එකටගෙන අත්විඳින තත්වයකට පත්ව ඇති බවයි. ඔවුන්ට තවමත් සාධාරණී ඉටු නොවීම සහ චෝදිතයින් හඳුනා ගැනීමට කටයුතු කර නැති නිසා වින්දිතයින් තවමත් ඛේදවාචකයේ තුලම සිටින බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. පාස්කෝ ප්‍රහාරයේ චෝදිතයින් හඳුනාගෙන වින්දිතයින්ට සාධාරණීය ඉටු කරන ලෙස නත්තල් දින සුබපැතුම් පණිවිඩයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේම දාස අවධාරණය කර සිටිනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් නත්තල් දිනේට සුබපැතුමක් එක් කර තිබෙනවා. ජේසු සමදානන් බෙලවට කියා දුන් සාමයේ පණිවිඩය සිය ජීවිතවලට ලංකර ගැනීම වැදගත් බවයි හිටපු ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ. ලක්වාසී සහ ලෝකවාසී ජනතාවට මනුෂ්‍යත්වයේ උත්තරීතර සිතුවිලි ජනිත වන ප්‍රීතිමත් නත්තලක් වේවායි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය සුබපැතුම් පණිවිඩයෙන් දන්වා සිටිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.